අද අපි විදේශ කම්කරු අමාත්‍යංශය සඳහා මේ අවස්ථාව සඳහා සම්බන්ධුනේ නිල වශයෙන් අපි විරෝධතාවයක් අද දක්වනවා. ඒ දක්වලා අපි ප්‍රකාශ කරන්නේ මේ රටේ ජනතාව මේ රට ජීවත් කරවන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන්. ඒ විදේශ ශ්‍රමිකයෝ පිටරටවලට ගිහිල්ලා ලැබෙන මුදල් වලින් තමයි විශේෂම අපිට ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තියෙන රට ජීවත් කරව ගන්න. ඔහුගේ දවසකදී අපි දැක්කා ඩොලර් නැතුව මේ රටේ ජනතාව දුක් විඳපු හැටි. එතකොට ඩොලර් නැතිවීම නිසා තෙල් ටික නැති වුණා, ගෑස් ටික නැති වුණා, මිනිසුන්ට කන්න බොන නැති වුණා, මිනිස්සු මහපාරවල් හර්තාල් කරන්න පටන් ගත්තා. අපි බලාපොරොත්තු වුණා අරගලයක් කරාට පස්සේ ඒකෙන් යම් ප්‍රවණතාවයක්, යම් වෙනස්වීමක් වෙනසක් සිද්ධ වෙයි කියලා. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් තියෙයි කියලා තමයි කිව්වේ. හැබැයි අපි බලාපොරොත්තු වුණා මේ විදේශගත වෙච්ච ශ්‍රමිකයන් වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් මේ කියන අරගල භූමියේ නිර්මාණය වෙයි කියලා. අපි දැක්ක අරගල භූමියේ නිර්මාණකයෝ අරගෙන ගිහිලා පාර්ලිමේන්තු එක එක අමාත්‍යාංශවලට පත් කරගෙන තිනවා. හැබැයි ඔවුන් තේරුම් ගන්න ඕනේ යමක් තියෙනවා. මේ රට ජීවත් කරවන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන සොච්චම් මුදලෙන්. ඒ මුදල තමයි අපිට ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වෙලා තින්නේ. එතකොට මේ ශ්‍රමිකයෝ විදේශගත වුණාට පස්සේ ඔවුන්ට රැකවරණ ලබා දීමේ වගකීම රට තානාපති කාර්යාලවලට තියෙනවා. හැබැයි අපේ රටේ තානාපති කාර්යාල පිටරටවල ගිහිලා කරන්නේ ඔවුන් සුඛ විහරණය කරනවා. ඊගාවට සැපසේ සුදුසු කැලින්න යනවා. ඊගාවට ගිහිල්ලා තැන් තැන් වල සතුරු සාමිචි වේ කතා කරගෙන ඉන්නවා. නමුත් ඔවුන්ගේ සැප පහසුව ලබාගෙන කටයුතු සිද්ධ කරනවා මේ තානාපති කාර්යාල නිලධාරීන්. නමුත් රටේ ජනතාවගේ විදේශ ශ්‍රමිකයන්ට වෙච්ච සාධාරණයක් සිද්ධ වෙලා නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් තානාපති කාර්යාලයක් කියලා කියන්නේ අපේ රටේ යම් රටක තානාපති කාර්යාලයක් පිහිටවන්නේ ඒ රටේ ජනතාවට යම් කරදරයක් විපත්තියක් සිද්ධ වෙනවා නම්, ඒ වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා තමයි තානාපති කාර්යාලයක් තානාපතිවරයෙක් පත් කරලා ඒක ලබා දෙන්නේ. හැබැයි අපි දැක්ක ඕමන් තානාපති කාර්යාලයේ දින ගණනාවක් තිස්සේ අපේ කාන්තාව ටික ගිහිල්ලා බලාපොරොත්තු වුණ විරෝධතාවයක් දැක්වුවා තානාපති කාර්යාලය ඉස්සරහා. මොකද්ද විරෝධතාවයට හේතුව? ඔවුන්ට නිසි රැකියාවක් නැහැ. ලංකාවේ ඒජන්සි වලින් නිසි ආකාරයෙන් ඔවුන් අරගෙන ගිහිල්ලා නැහැ. ඊගාට හොරට වීසා හදලා තමයි අරගෙන ගිහිලා තින්නේ. සමහර තැන්වල ඔවුන්ට රැකියාවල් නැහැ. ඊගාට ඔවුන් ගණිකා මඩම් වලට විකුණන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊගාට ඔවුන් වහල් ශ්‍රමිකයෝ බවට පත් කරලා තියෙනවා. ලෝකේ අපි දන්නවා පහුගිය දවසකදී කම්කරු දිනය තිබුණා. ඒ කම්කරු දිනය අපි සැමරුවේ ලෝක කම්කරු දිනයක් විදිහට. ඒ ඉල්ලුවේ ලෝකයේ පැය අටක වැඩමුරයක් ඉල්ලලා තමයි ලෝක කම්කරු දිනය ආරම්භ වුණේ. ජීවිතවල ලේහලලා. නමුත් අපේ රටේ ශ්‍රමිකයෝ මීටත් වඩා පහත් මට්ටමකට පත් වෙලා තිනු. අද පැය 24ම ඔවුන් සේවයේ පිහිටවලා ඔවුන්ට වැටුප් නොදී තමන්ගේ ශ්‍රමිකයන්ගේ තියෙන අයිතිවාසිකම් සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි නියපොතු පවා ගලවනවා. කෙස් පන පිටින් කෙස් ගලවනවා. ඊගාවට සමහර අය තමන්ගේ දුක කියා ගන්න බැරුව එල්ලිලා මැරෙන අවස්ථාවල් අපි දැකලා තිනවා. ඒ නිසා ඒව අනන්තවත් අපි දැක්කා මාධ්‍ය වලින් ප්‍රචාරය වෙනවා. Facebook මාර්ගයෙන් ප්‍රචාරය වෙන අන්තර්ජාලය තුලින් ප්‍රචාරය වෙනවා. හැබැයි ඒවට රජයක් විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක් මේ වෙනතුරු අරගෙන නැහැ. අපි දන්නවා මේ රටේ හැම ඇමතිවරයෙක්ම ඊගාට පාර්ලිමේන්තුව නඩත්තු කරන්නේ ජනාධිපතිවරයා නඩත්තු කරන්නේ අර විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන සොච්චම් වූ මුදලින් තමයි මේ රටේ ඩොලර් ටික සපයගෙන මේ රට ජීවත් කරවගන්නේ. ඒ නිසා මෙවුන් සුඛෝපභෝගී වාහනවල යනවා වගේම මෙවුන් සුඛෝපභෝගී කාමරවල කරකැවෙන පුටුවල වාඩිලා ඉන්න කටයුතු කරනවා වගේම ඒ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කරන්න කියන කාරණාව තමයි අපි මේ වෙලාවේදී ඉල්ලා සිටින නිසා අපි නිල වශයෙන් අද මේ ස්ථානෙට ඇවිල්ලා මේ විරෝධතාවයක් දක්වලා ප්‍රකාශ කරන්නේ. කරුණා කරලා ඔවුන්ගේ අයිතිවාසිකම් ඕමාන්වල ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහර කාන්තාව අතුරුදහන් වෙලා තියෙනවා. සමහර වෙලාවදී අපේ පන්සලට ආව එක අම්ම කෙනෙක් ඒ අම්මගේ ඒ විදේශගත වෙච්ච මේ දියණියගේ ළමයි 4 දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඔහුගේ ස්වාමි පුරුෂයා අපඝාත වෙලා ඒ නිසා ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැති නිසා ඒ කාන්තාව විදේශ රටකට යනවා. ඒ විදේශ රටකට ගියාට පස්සේ ඒ කාන්තාව ටික දවසකින් අතුරුදහන් වෙනවා. ඒජන්සියෙන් ඇහුවාම ඒජන්සිය දන්නේ නැහැ කියලා කියනවා. තානාපති කාර්යාලයට සම්බන්ධ කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ අම්මලා අසරණ වෙලා මාස 4කට 5කට පස්සේ අපි හොයාගෙන ආවට පස්සේ ඒජන්සියට කතා කරාට පස්සේ තමයි ඒ කාන්තාව ඕමාන් තානාපති කාර්යාලය තුල රඳවගෙන සිටියා කියලා සඳහන් කරලා තියෙනේ. ඔවුන් රඳවගෙන ඉන්නේ කාමරයක දාලා ගාල් කරලා බල්ලෝ බලල්ලු වගේ මොන වැරද්දක් කරාටද? ඔවුන් Tamanට රැකියාවක් නැති නිසා තමයි විදේශගත වෙලා රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් දුක් විඳලා එවන සල්ලි ටික මේ රටට තමයි එවන්නේ. ඒ වයින් තමයි අපි ජීවත් කරවගන්නේ. ඒ නිසා සමහර කාන්තාව අපි දැක්කා
කුවේට්ටල කාන්තාවක් ලංකාවට තමන්ගේ විශාල තාඩන පීඩන මැද තමයි ගෙදර ජීවත් වුණේ. ඒ කාන්තාව ලංකාවට එන්න කියලා දිනකට පෙරදා ඒ කියන්නේ ගෙදරටත් දැනුවත් කරා එනවා කියලා. අපි දන්නවා විදේශ රටකට ගියපු කාන්තාවක් තමන්ගේ දරුවෝ බලන්න, තමන්ගේ අම්මා තාත්තා බලන්න එන්නේ බොහොම සතුටින්. අර තාඩන පීඩන වලින් වෙන් වෙලා එන්න දවසට පෙරදා එල්ලිලා මැරුණා කියලා වහම අදහ ගන්න පුළුවන්ද? මේ පිළිබඳව තාම පරීක්ෂණයක් හරියාකාරව සිද්ධ කළ නැහැ. ඒ කාන්තාව සිය දිවි හානි කර ගැනීමක් නෙමෙයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාන්තාව මරණයටපත් කිරීමක්. මොකද ගෙදර ඉන්න එන්න බලාපොරොත්තු වෙන කාන්තාවක් එල්ලිලා මැරෙయ్య. මේ පිළිබඳව තාම ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. සමහර කාන්තාවක් ගෙදරෙන්න කියලා සූදානම් එනකොට මගදී හදිසි අනතුරකට භාජනලා මරණයටපත් වෙනවා. ඉතින් මේවා විශාල මේවා පිළිබඳව කිසිම වගකීමක් නැහැ. ඊගාට සමහර කාන්තාව අරගෙන ගිහිලා පැය 24න් වැඩ ගන්නවා. ඔවුන්ට නිින්දක් නැහැ. කෑම බීම ටිකක් නැහැ. ඔවුන්ට ගෙදරකට කතා කරන්න විදියක් නැහැ. ඒ නිසා ඒවට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයකට තියෙන නිසා අපි මතක් කරන්නේ මේ රජයට මනුෂ්‍ය නානායක්කාර මහත්මයා යම් ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම් වෙන බව පේනවා. ඒ නිසා අපි එතුමන්ට මතක් කරනවා කරුණාකර ඔබතුමන්ලා මේකට නිසි ක්‍රම වේදයක් හදන්න. ලංකාවෙන් කාන්තාවක් හෝ පිරිමියෙක් විදේශගත වෙනකොට ඔවුන් ඩිජිටල්කරණය කරන්න. ඒ කියන්නේ ඔවුන්ට ඕනම තොරතුරක් තමන්ගේ අංකයක් ගහලිවරලා තමන්ගේ තියෙන කාරණාව වොයිස් රෙකෝඩ් එකකින් හරි එක්කෝ මැසේජ් කරලා හරි එව්වට පස්සේ සෑම තැනකටම අමාත්‍යාංශයට, ඊගාවට කම්කරු අමාත්‍යාංශයට, රටේ ජනාධිපතිවරයාට, ඊගාවට ඒජන්සියට, ඊගාවට වගකීම්තු හැමෝටම යන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා දීම තමයි මේ වෙලාවේදී කරන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ නැහැ ශ්‍රමිකයෝ යවන්න එපා කියලා. ඒ ශ්‍රමිකයන්ගේ වගකීම පැය අටේ වැඩමුරේ ඔවුන්ට දෙන්න ඕනේ. ඊගාවට අයිතිවාසිකම් දෙන්න ඕන, රක්ෂණ පහසුකම් දෙන්න ඕනේ, ඔවුන්ගේ ජීවිතය පිළිබඳ වගකීම් බාර ගන්නට ඕනේ. මේ කියන කාරණා ටික හදලා ක්‍රමවේදයකින් අන්තර්ජාලය හරහා සම්බන්ධ කරගෙන ඕනෑම වෙලාවකදී ඔවුන්ට ඇති වෙන වේදනාවක්, දුකක්, හරදරයක් රටේ තියෙන අමාත්‍යාංශවලටත් රටටත් දැනුවත් කිරීම වැඩපිළිවෙලක් හදන්න කියන කාරණාව තමයි මේ වෙලාවේ අපිට මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම ඔවුන්ට රක්ෂණයක් ලබා දීලා කටයුතු කරන්න. ඒ වගේ විතරක් නෙමෙයි, ලංකාවෙන් ගියපු විශාල ප්‍රමාණයක් මේ වෙනකොට මරණයටපත් වෙලා තියෙනවා. ඔවුන් පිළිබඳව නිසියාකාරයෙන් ක්‍රමවේදයේ සොයලා කොහොමද මේ මරණයටපත් උනේ, ඔවුන් සියදිවි හානි කරගත්තද, මරලා එල්ලුවද කියන කාරණාව පිළිබඳව සොයලා බලලා වහාම ක්‍රියාත්මක කරන්න. නැත්නම් ලංකාවෙන් මිනිස්සු පිටරට යනකොට සත පහක් ගණන් ගැනීමක් නැහැ. ඉතියෝපියාවට වඩා අන්ත රටක් විදිහට තමයි අද ලෝකේ ගණන් ගන්න තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. මොකද අපේ රටේ තරුණ තරුණිය අරගෙන ගිහිල්ලා වහල්ු විදිහට වැඩ ගන්න තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඒ නිසා වහල් යුගයේ අවසන් වෙලා මීට වසර 100 ගණනාවකට ඉස්සෙල්ලා වහල් යුගයේ අවසන් වුණේ. ඒ වහල් යුගයේ මිනිස්සු විදිහට තමයි ලාංකිකයෝ දකින්නේ. ඒ නිසා මේ අසාධාරණය කරන්නේ නැතුව සාධාරණයක් කිරීම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි මේ වෙලාවේ මේ විරෝධතාවය දක්වලා නිල වශයෙන් අද මේ වෙලාවේ මතක් කරන්නේ. අපි මේ පෞල්වල මේ විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට සම්බන්ධ වෙන નિયમિતයි. නමුත් ඔවුන්ට අපි සම්බන්ධ කරගත්තේ නැහැ. මොකද නිල වශයෙන් මේ වගේ විරෝධතාවයක් දක්වලා ඉදිරි කාලය තුළදී දෙමව්පියොත් ගෙනල්ලා මේ ස්ථානයේ විරෝධතාවය දක්වලා ඒ අයිතිවාසිකම් ලබා දීම සඳහා කටයුතු කරනවා කියන කාරණා මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි මනුෂ්‍ය නානායක්කාර මහත්මයාට මතක් කරන්නේ ඔබතුමා යම් ක්‍රමවේදයක් අනුගමනය කරන බව පේනවා. ඒක නිසියාකාරයෙන් සම්බන්ධීකරණය කරලා මේ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා කටයුතු කරන්න කියන කාරණා තමයි මතක් කරන්න තියෙන්නේ. ඉදිරිපිට සහ තානාපති කාර්යාලය ඇතුලේ දුක් විඳිනවා. ඒ අයව ලංකාවට ගෙන්න ගන්න කියන එක තමයි මූලික අපේ මැදිහත් වීම. එතකොට මේ මැදිහත් වීම මත අපි අද මෙතෙන්ට අවිල්ලා තියෙනවා. එතකොට මේ මැදිහත් වීම කරන්නේ ඇයි? ඔයාලා බැලුවොත් මේ 75 දිනාගේ ජීවිත ගැන මේ මඩකලපු ඉඳලා අවිල්ලා තියෙන්නේ මේ මිනිස්සයා තනියම ඉන්නේ. හරිද? ළමයි දෙන්න බලාගෙන ඉන්න මේ කොළඹෙන්නවත් සල්ලි නැහැ, කොළඹෙන්න පාරක්වත් දන්නේ නැහැ. හරිද? එතකොට අද විදේශ සේවා අමාත්‍යාංශය අපි මෙතෙන්ට එන්න කියලා කිව්වහම ඒ සමහර කට්ටිය බත්තර මුල්ලේ එතෙන්ට ගිහිල්ලා තියෙනවා 4-5 දිනේ. එතකොට කොළඹ ගැනවත් කිසිම දැනුමක් නැති මේ අන්ත මඩකලපුව, වවුනියාව, මැදවච්චිය මේ වගේ ලංකාවේ අන්ත දුප්පත් ප්‍රදේශවල මිනිස්සුන්ව මේ ඒජන්සි විසින් බොරු විදියට අරගෙන යනවා. يعني විසිට වීසා එකක් දීලා වර්ක් කරන්න පුළුවන් කියලා අරන් යනවා. ගිහිල්ලා එහේ අතරමං කරලා දානවා. එහේ කාට හරි දීලා ලොකු ගාණක් ලක්ෂ 10ක් 20ක් අරගෙන ඉවරලා මේ මිනිස්සයා වහල්සේ වැඩේ කුන්නවා. එතකොට මෙයාගෙන් ඇහුවාම ගියපු ඒජන්සිය මොකද්ද කියලා ඒජන්සිය දන්නේ නැහැ. මෙයාගෙන් ඇහුවාම කොයිද ගියපු රට, මොන ඒජන්සියෙන්ද කාගේ හරහාද ගියේ මොකුත් දන්නේ නැහැ. මේ මිනිසුන්ව රවට්ටලා තියෙන්නේ. මේ මිනිසුන්ට දැනුමක් නැහැ. එතකොට මේ දැනුම නැති මේ මිනිසුන්ව රවට්ටලා මෙහෙම වහල් සේවයට යවන එක සම්පූර්ණ වැරදි. එතකොට කරන්න ඕනේ මොකද්ද? ලංකාවේ අමාත්‍යාංශයක් විදියට කරන්න ඕනේ මේවට වැටබඳින එක. ලංකාවේ අමාත්‍යාංශයක් විදියට මේවට ගේන්න ඕනේ
පනත් ගේන්න ඕනේ. පනත් කැඩුම්පත් ගේන්න ඕනේ. මේ අම ඇමතිවරු පත් කළා, ලේකම්වරු පත් කළා ඉන්නේ මේ දේවල් ක්‍රියාත්මක කරන්න. අනිත් කාරණාව තමයි මේ අපේ ගිවිසුම් නැහැ හරියට. ලංකාවේ සහ පිලිපීනයේ අතර ගත්තොත් එහෙම පිලිපීනයේ සේවකයෙක් සාමාන්‍ය අවුරුදු 5කට 6කට පස්සේ ගන්න වැටුපයි, අපේ කෙනෙක් අවුරුදු ඒ ගිහිල්ලා අවුරුදු 5කට 6කට ගන්න වැටුපයි, වෙනසක් නැහැ. හැමදාම අපේ කට්ටිය එකම වැටුප. ඒගොල්ලන්ගේ වැටුප වෙනස් නැහැ. ඒවට ගිවිසුම් හදන්න ඕනේ. මේ ගිවිසුමක් හදන්නේ අමාත්‍යංශයෙන් තාම හදලා නැහැ. ඒජන්සි වලට බයද? එතකොට අපි මේක හැම වෙලේම අපි ගිය පාරත් අපි අක්මිවන දයරත්න හඳුරාගේ මූලිකත්වයෙන් ඇවිල්ලා අපි බාර දීලා කිව්වා මේකට ඇප් එකක් හදන්න කියලා. මොකද මේ හැම යන ශ්‍රමිකයෙක්ම මැද පෙරදිග හෝ වේවා, ජපානය හෝ වේවා, කොරියාව හෝ වේවා, ඕනම රටකට යන ශ්‍රමිකයෙක්ව ඔවුන් මේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ කරලා තියෙන අමාත්‍යංශය තුල. එතකොට අමාත්‍යංශයෙන් දන්නවා මොකද්ද උනේ කියලා. එතකොට දැන් අමාත්‍යංශයට ඇවිල්ලා වුවහම දන්නේ මෙහෙම කෙනෙක් ගියාද කියලා. එයා ගැන හොයන්න බත්තර මුල්ලට කතා කරන්න ඕනේ. බත්තර මුල්ලෙන් ගුවම අමාත්‍යංශයට කතා කරන්න. ඉතින් බියුරෝ එකට කතා කරලා අරේ මෙහෙ ගිල්ලෙනකොට ශ්‍රමිකව මැරිලා. දැන් හොඳම උදාහරණය තමයි ජපානයේ ගෑනු ළමයෙක් මැරුණ සේවයට ගියු. බෙහෙත් ටික දීලා නැහැ. හරිද? එතකොට සිංගප්පූරුවේ උඩදට්ටුවෙන් පල්ලෙහාට වැටිලා මැරුණා. වැටුලා මැරුණාද, තල්ලු කරලා මැරුණාද කියලා හරියට හොයලා නැහැ. ඊට පස්සේ කුවෙට්ටල මැරුණා, බෙල්ලවල් දාගෙන. ඉතින් මේ වගේ ලංකාව පුරා නිකන් බල්ලු බලල්ලු ගානට මැරෙනවා. ඇයි අමාත්‍යංශයක් විදියට මේවා ගැන වග කියන්නේ නැත්තේ? උදාහරණයක් විදියට මෙතන ඉන්න 75 දෙනාගෙන් ඒ පවුල්වල මිනිස්සු ඔච්චර අන්ත අසරණද කියනවා නම් අද මෙතෙන්ට ආවොත් එහෙම සමහරලාට මේ මිනිසුන්ට තව දවස් දෙකකට ජීවන උපාය කරගන්න නැහැ. කෑම බීම ටික නැහැ. ඒ තත්ත්වෙන මේ රට වැටිලා තියෙනවා. හරි, දැන් අද මෙතෙන්ට ඇවිල්ලා මේ පිරෝත්තාවයට සහභාගි වෙන්නොත් තව දවස් දෙකක් ඒ මිනිඳුන්ට බඩගින්න ඉන්න වෙන්නේ. කවුද මේවට කතා කරන්නේ? පාලකයෝ කතා කරන්නේ නැහැ. කවුරුත් පාරට වහින්නේ නැහැ. හරිද? එතකොට මේ දේවල් වෙනුවෙන් පාරට බැහැලා මේ මිනිස්සු වෙනුවෙන් හරි දෙයක් කරන්න කියලා තමයි අපි අමාත්‍යංශයෙන් ඉල්ලන්නේ. අපි අමාත්‍යංශයට කියනවා මේ දේවල් ඩිජිටල් කරණයට කරලා ලෝකේ දැන් මේ ගල් යුගයේ නෙමෙයි තියෙන්නේ මේක, දැන් නවීන ලෝකේ. ඕගලන්ට තාක්ෂණය සහ දැනුම අරගෙන මේ ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ස්තුතියි. ලක් දෙරණ පුවතකට එහා කී රට ගැන කැක්කුමක්.